දරුවා අගමැතිතුමා කිව්වා අපි මොනවද හිතන්නේ මේ මැතිවරණ ප්‍රතිපලය ගැන අපිට කතා කරන්න හොඳට අවස්ථාව දුන වෙනද වගේ නෙමෙයි බොහෝ වෙලාවක මාවත් මාත් බොහෝ වෙලාවක් කතා කළා එතුමා කිව්වා මාව නම් අයින් වෙන්න පුළුවන් මට මාව අයින් කරන්න පුළුවන් නමුත් ජනාධිපතිතුමා ඉන්න ඕනේ කියලා තමයි එතුමා කිව්වේ ජනාධිපතිතුමා පත් කරලා ඉවරයි ජනතාව අවුරුදු 5කට 6ක අවුරුදු කඩු කරගත්ත එතුමාම පක්ෂයේ මොනවද ප්‍රතිසංවිධාන කටයුතු මොනවද වෙන්න ඕනේ කියලා අපිටම කියන්න කියලා කිව්වා. පෝර සහනාධාරි හරියට බෙදා ගන්න බැරි වුණ එක, හාල් මිල වැඩිවීම, පොල් මිල වැඩිවීම, සමෘද්ධි දීමනා කප්පදු කිරීම, වැඩිහිටි දීමනාව පහුගිය හිතාමතා නොදුන්නා කියලා කතාවක් ගියා. අපෙන් වුණ වරද තමයි මේ මැතිවරණ ප්‍රතිපලයට අපේ රෑ 12ට එයාපෝට් වහලා හොරුවල්නවා කියන එක අපෙන් කෙරුණේ 5% වගේ. ප්‍රධාන හේතුව දිල්රුක්ෂි වික්‍රමසිංහ කියන අල්ලස්සා දූෂණ කොමිසමේ ජෙනරාල්වරියව අයින් කිරීම ඒක ප්‍රධාන කරුණක්. ඒක හොඳම හේතුව තමයි පොදු විපක්ෂයේ එදායිනම්ම කෑ ගැහුවේ පාර්ලිමේන්තුවේ දිල්රුක්ෂි වික්‍රමසිංහව එලවන්න කියේ. අපි කියද්දි යකඩ ගැහණියක් හොඳට වැඩ කරනවා කියද්දි දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉන්නකම්ම හැම සුමානට පාරක් මාධ්‍යවේදීන්ට සාකච්ඡාවක්. ඇය තමුන්ගේ කැමැත්තෙන්ම ඩුබායි ගියා. ඩුබායි වල සල්ලි හොයන්න මම දන්න විදිහට ඔය ඩුබායි බැංකු පැනමා පේපර්ස් එතකොට මොරිෂස් අයිලන්ඩ් කවදාවත් උදව් කරන්නේ නැහැ මේ FCID, CID, CIU, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම් වලට 7-5කට ඒගොල්ලෝ ගණන් ගන්නෑ ගියාම. ඒගොල්ලන්ට ඊට වඩා වටිනවා තමුන්ගේ හොර ගිනුම් අයිතිකරුවා. හොටල් වල ගහලා තියෙනවානේ කස්ටමර් ඉස් ද ගෝඩ් ඉන් අවර් බිස්නස්. ඒ කියන්නේ කස්ටමර් කියන්නේ ගනුදෙනුකාරයා කියන්නේ අපේ ව්‍යාපාරයේ දෙවියා කියලා. ෆොරින් බැංකු කියන්නේ හොරා අප ව්‍යාපාරයේ දෙවියා. ඒ කියන්නේ උදයංග වීරතුංගෝ ගන්න ගිහිල්ලා දැන් විදින දුක පේන්නේ. කෝදාගොඩ මහත්තයා, තිලක් මාරපණ මහත්තයා ගියා. රවි විද්‍යාලංකාර FCID එකේ DIG ගිහිල්ලා ඉන්නවා. අර කට්ටිය කෝඔපරේට් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට රවි විද්‍යාලංකාරට, කෝදාගොඩට, මේ තිලක් මාරපණට වඩා වටිනවා ට්‍රිලියන ගහනක් දාපු තැම්පත් කරුවා. මේක ජනතාව තේරුම් ගන්න ඕන. ජනතාවගේ මල් ගිහිල්ලා හිට හොරුවල්ලන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. මම ඒක අද විස්තර කළා. ඒ වගේම පැහැදිලි ප්‍රකාශයක් කළා ගරුවගේ මැතිතුමා ඉස්සරහ පිට මේවා වළක්වන්නේ කවුද කියලා. හරි දුකයි ලංකාවේ ජනතාව ගැන. මට ඡන්ද දෙන්න එපා, මට එපා. නමුත් මම ඇත්ත කියන්න ඕනේ. ඒ කියන්නේ 162,000 ජනතාව දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයව නීති ඉදිරියට ගෙනල්ලා මේ පවුලේ අයව සිරගත කරන්න. ඒක බාර දුන්නේ අපිට. ඒක අපි කරන්නේ නැතුව අපි වෙන වෙන දේවල් කළා. ඒකට දුන්න පනිෂ්මන්ට් එකක් තමයි මේක. නමුත් මං ජනතාවගෙන් ඉල්ලනවා බොහොම පැහැදිලිව. ඒ අය දූෂිතයි. දූෂිතෝනේ ලෝකේ නැති වෙන්නේ. පැහැදිලිව ජනතාවගෙන් ඉල්ලනවා. ජීවිතේ පරදුවට තියලා වැඩ කරව විමර්ශන ලීලාරින්ට කරපු ලොකු අපහාසයක්. ශානි, අබේසේකර, රවි විද්‍යාලංකාර, රවින්ද්‍ර සෙනවිරත්න, FCID, CID, බ්‍රයිබරි කමිෂන්, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම මේ අය තාම ඩුබායි. ඒ නිලධාරින්ට අධෛර්යයක් දෙන්න එපායි කියලා ජනතාවගෙන් ඉල්ලා හිටනවා. ඒ වගේම එකක් කියන්න ඕනේ, මම හොඳටම දන්න දැන් බොහොම පැහැදිලිව සිම් කාඩ් 300ක් අරන් තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. ගිය ආණ්ඩු කාලේ සිම් කාඩ් 300ක්. මේ සිම් කාඩ් 300 අරන් තියෙන්නේ එලයන්ස් කම්පැනි කියන කම්පැනියක් නමට. ආරක්ෂක අමාත්‍යාංශයේ සිම් කාඩ් 300 අරන් තියෙන්නේ. මේකෙන් හොඳ වැඩ කරලා තියෙනවා, නරක වැඩ කරලා තියෙනවා. ත්‍රස්තවාදී විනාශ කරනත් මේ 300 ඒ සිම් කාඩ් අන්නෝන් නම්බර්ස් වලින් වැඩේ කරලා තියෙනවා. නමුත් ඒ වගේම තමුන්ගේ පෞද්ගලික දේවල් කරගන්න ඒවා පාවිච්චි කර. කරන්නංගොඩ මහත්තයා, දසනායක මහත්තයා අවිලෙන 11 වෙනිදා මේවක මරලා තියෙන අරන් ගිහලා මේ සිම් කාඩ් හරහා ප්‍රදීප් එක්නාලියුගඩ, ලසන්ත වික්‍රමතුංග, අනිත් 34 දෙනා වශයෙන් වසීම් තහදුජී, මේවා සේරම හොයලා ඉවරයි මල්ලි. මේවා හොයලා ඉවරයි. මේවා ලොකේෂන් තව දැන් වික්‍රමරත්න කියන පොලිස්පතිවරයත් ඇරස් කළා තියෙනවා. මේවා හොයලා ඉවරයි. මේවා කරන්න දෙන්නේ නැති වෙනින් කවුරුත් නෙමෙයි. CID එකට මේ පරීක්ෂණ කරගෙන යද්දී 61 වතාවක් කතා කරලා තිනවා ලොකු එක්කෙනෙක්. මට කියන්න බෑ මෙතන. ඇවන්ගාඩ් බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ඇවන්ගාඩ් සිද්ධිය විමර්ශනය කරද්දි කෝල් 31ක් දීලා තිනවා කැබිනට් ඇමතිවරයෙක්. මට කොලේ පෙන්නවා ලැසිල්ද සිල්වා මහත්තයා හිටපු. එතකොට තදුජීන්ගේක ඉවරයි. අල්ලන්න යද්දි කියනවා රණවිරුවන් සම්බන්ධයි. එතන 118ක් ඡන්ද තියෙනවා. පොඩ්ඩක් පස්සට යන්න කියනවා. මේක තමයි තිත් ඇත්ත. මම ගරු නායක වරුන්ගෙන් එක්කෙනෙක්ට කියන්නේ ගරු නායකවරුන්ගෙන් මම ඊළා හිටනවා වැඳලා කරුණා කරලා FCID, CID, බ්‍රයිබරි කමිෂන්, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම් වලට කෝල් දෙන්න එපා. ඒ අය අපිට කියලා තියෙනවා. කෝල් 61ක් දීලා තියෙනවා. සමහර අය තැන්වලට ගෙනලා කියලා තියෙනවා. මේක නවත්තන්න කියලා. මේ අය අල්ලන්න පුළුවන්. ඇවන්ගාඩ් සිද්ධියේදී බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම 31 වතාවක් කරදර කරපු කැබිනට් ඇමතිවරෙක් ඉන්නවා. ඊට පස්සේ අනිත් දේවල් නම් කරදර කරපු ගොඩාක් අය ඉන්නවා. පාලඥයන්ට වෙන නීතියක් සහ අර අඹගෙඩි 6ක් හොරකම් කරපු අය කෙලින්ම දාන්න ඇතුළට, පොල්ගෙඩි 6ක් හොරකම් කරපු අය ඇතුළට දාන්න,
එතකොට මේ මේ බඩගින්නට හාල් සේරුවක් හාල් කිලුව එකක් ගත්තායි අතුලට දාන්න. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙමු. අර කට්ටියට වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට අතුරු දහන් කරන්න පුළුවන්, මිනි මරන්න පුළුවන්, ගෙවල් වලට ඇවිල්ලා වෙඩි තියන්න පුළුවන්, රත්තරන් හොරකම් කරන්න පුළුවන්, මේ සේරම කරන්න පුළුවන් කියලා නීතිය වෙනස් කරා නම් එහෙනම් මේක හරි. නමුත් නීතිය කියන්නේ කවුරු අපි රණවිරුවන්ට ගරු කරන රණවිරුවන්ට බොහොම ස්තුතියි. තව නමුත් ඒ අතර ඒ අය නෙමේ, ඒ අය ඉහළ ඕඩර් වලට මේ වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් දැන් කරන්නාගොඩ මැතිතුමාමයි දසනායක මැතිතුමාමයි ඒගොල්ලෝ කියනවනේ අපි 11ක් අරන් ගියා කියලා. ඒගොල්ලොම කියනවනේ. ඉතින් ඒ වගේම මේකට ඇත්තරම ගරු අධිකරණය මේවට උදව් වෙලා තියෙනවා. ඉතින් අපි පහුගෙට එකේ රෙඩ් නෝටිස් දීලා රතු වරෙන්තු දීලා ඩුබායි වලින් අල්ලන් ආපු එක්කෙනාට මොනවද උනේ? ඩුබායි වලින් අල්ලන් ආවා, කොළඹ ආවා, දොලේවත්ත මහත්තයාගේ එයාපෝට් එකට කොළඹ ගෙනාවා, පැය භාගෙන් ඇපදුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 9,12,00,000 තමුන්ගේ අම්මගේ තාත්තගේ සොහනවල් වලට වැය කරලා තියෙනවා පොදු දේපල. ඉතින් ඒගොල්ලෝ කියන පොදු දේපල නෙමෙයි. ඒක එයා ගන්නවා අපේක්ෂිත ඇප. අපේක්ෂිත ඇප කියන්නේ ඇන්ටිසිපේටරි බේල්. අඹහය ගත්ත අර අහිංසක අම්මට අපේක්ෂිත ඇප නැහැ. අරන් යනවා ඇතුළට. මේ මාධ්‍යවේදී අමල්ලි කෙනෙක් නිකන් මේ රුපියල් දහක 2,000ක දෙයක් කරන්නේ වරදක් කළොත්. ඕගලන්ට අපේක්ෂිත ඇප නැහැ. ආරුදුමින්ද සිල්ව මහත්තයා, සරණ ගුණවර්ධන මහත්තයා, සචින් වාස් ගුණවර්ධන මහත්තයා කෝටි ගණන් වත්කම් බැරකම් සංගවලා නඩු යනවා, ඉන්වෙස්ටිගේට් කරනවා වසර දෙකමාරක් විතර. අහුණාම පිළිගන්නවා, ඔව් මම වත්කම් බැරකම් හැංගුවා කියලා. කීයද දඩේ මල්ලියෝ? කීයද? කීයද? ₹10,000. ඉතින් සන්තෝසයිද? සතුටුද දැන්? බණ්ඩාරනායක මහත්තයා ගැනත් කියන්න ඕනේ. එතුමා තමයි කැබිනට් ඇමතිවරු 5 දෙනෙක් වෝල්ට තල්ගොඩ පිටිය කොමිසමහරා 5 දෙනෙක්ගේ මේ කැබිනට් ඇමතිකම් නැති කළේ. ඊට පස්සේ කළේ අපි ඉතරයි. ඒ ක්‍රෙඩිට් එක අපිට දෙන්න මල්ලි. අපි ආවට පස්සේ ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අල්ලස්තු ආදූෂණ කොමිසම, පොලිස් කොමිසම දැම්මා. ඇමතිවරු 3 දෙනෙක්ව ගෙදර හරි අමතක කරන්න එපා. ප්‍රථම වතාවට ඉතිහාසයේ රවි කරුණානායක හිටපු විදේශ ඇමති, හිටපු මුදල් ඇමති, අපේ පක්ෂයේ උපනායකවරයා, පසුබිම් මන්ත්‍රී කෙනෙක්, අධිකරණ කැබිනට් ඇමති විජේදාස රාජපක්ෂ මහත්තයා පසුබිම් මන්ත්‍රී කෙනෙක්. එතකොට තිලක් මාරපණ මහත්තයා පසුබිම් මන්ත්‍රී කෙනෙක්ට අධිකිට පද වෙන මේකක් දුන්නේ. ඊට පස්සේ තව මොනවද කර දෙයක් කියන්නද? ප්‍රථම වතාවට කොමිසමක් දාලා මහ බැංකු අධිපති එන යවලා තිනවා ගෙන්නන්න. ඔහුගේ බෑනව පැදුරක් දාලා නිදි කරලා තිනවා වැලිකඩ. මේකේ අර්ජුන ඇලෝසියස් මහත්තයා දන කුවේරේ අද මදුරෝ කකා පැදුරෝකපු දිනවා. කසුන් පලිසේන ඒගොල්ලන්ගේ සල්ලිට එක රුපියල් බිලියන $12 රජයේ අල්ලගෙන තිනවා. ඒව දැන් බ්ලොක් කරලා තිනවා. account 26ක් බ්ලොක් කරලා තිනවා. එයාගේ අරක්කු සමාගම කවුද මොකද්ද මෙන්ඩිස් අරක්කු සමාගම සීල් කරලා තිනවා. Thank you.